නත්තල ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපිට මතක් වෙන්නේ අපේ නත්තල් කෑම මේසෙ. අපේ කියලා කියන්නේ තින් නත්තල කියන්නේ කිතුනුද බෞද්ධද එහෙම නැත්නම් හින්දුද මුස්ලිම්ද එහෙම නැහැ අපි හැමෝටම නත්තලයි ති. ඉතින් නත්තල් කෑම මේසෙ තමයි අපිට විශේෂයෙන්ම මතක් වෙන්නේ. හරි ලස්සනයි, හරි විචිත්‍රවත්, රසවත් කෑම වර්ග තියෙනවා. ඉතින් නත්තල් කෑම මේසෙ වරදින්නේ නැති කෑමක් තමයි නත්තල් කේක් එක කියලා කියන්නේ. නත්තල්ට තව දවස් තුනයි කියලා අපි කතා කරානේ මුලින්. ඉතින් ඒ නිසා අපි නත්තල් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි අද දවසේදී මේ සෙග්මන්ට් එක හරහා ඔබට කියලා දෙන්න යන්නේ. ඒ සඳහා අපි කැඳවාගෙන අවිලා තියෙනවා කේක් නිර්මාණ ශිල්පිනී එතුමිය බොහොම ආදරෙන් අපි පිළිගන්නවා. ජයනි, බොහොම ආදරෙන් ඔබතුමියව පිළිගන්නවා. අපි දන්නවා ඔබතුමිය හැමදාමත් වගේ වෙනස් දේවල් කරනවා, අලුත් දේවල් කරනවා. අද දවසේදීත් නත්තල් වෙනුවෙන්ම විශේෂ දෙයක් කරන්න සූදානම් ඉන්නවා. මොකද්ද කරන්න ලැස්තියි? අද අපි නිර්මාණය කරන්න යන්නේ නත්තල් කෑම මිසෙ සඳහා නත්තල් සීයාගේ ආකෘතිය තියෙන කේක් නිර්මාණයක්. ඒක ඉතින් අපි හැමෝම ආසාවෙන් අර ලස්සනටයි හැමදේම පොඩි දරු හරි ආසාවෙන්. ඔව්. අපි එහෙනම් මුලින්ම දැන් නත්තල් කේක් එක හදාගන්න. මේ නත්තල් සීයාගේ කේක් එක හදාගන්න අපි මොන කේක් එකක්ද ගන්න? දැන් මෙතන පේන්න තියෙන බටර් කේක් එක. වෙන හේකුත් ගන්න පුළුවන්? සාමාන්‍යයෙන් බටර් කේක් එකක් තමයි මේ අපි ඩෙකරේට් කරලා ගන්න බටර් ක්‍රීම් අයිසින් එකකින්. බටර් කේක් එකක් තමයි. ඔව්. දැන් කලර් තීම් ගැන හිතනකොට කුඩා දරුවෝ ගැන විශේෂයෙන් හිතද්දී අපිට බටර් කේක් එක ඕන නම් වෙන වර්ණකින් කරගන්න පුළුවන්. ඔව්. අපිට මේක රිබන් කේක් එකක් විදිහට වර්ණ දෙකක් යොදාගෙන කරන්න පුළුවන්. හරි. අපි පටන් ගමු නේද එහෙනම්. මුලින්ම මොකද්ද අපි කරන්නේ? අපි මුලින්ම ඒ සඳහා බටර් කේක් එකක් හදාගන්න අවශ්‍යයි. ඒ සඳහා අපිට බටර් හෝ මාගරින් එතකොට සීනි, පාන් පිටි සහ බිත්තර අවශ්‍ය වෙනවා. ඊට අමතරව බේකින් පවුඩර් සහ වැනිලා අවශ්‍යයි. මේ කොච්චර ප්‍රමාණික කේක් එකකට ජයනි? මේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 150යි මේ පොඩි කේක් එකකට. මේකේ දෙගුණයක් ගත්තොත් කිලෝ එකක් වෙනවා. කිලෝ එකක් වෙනවා නේද? අපි එහෙනම් අද හදන්නේ ග්‍රෑම් 250ද? ඔව්. හරි. බලමු කොහොමද හදන්නේ කියලා මුලින්ම. දැන් එක එක විදිහට කේක් නිර්මාණ කරනවනේ. ඉක්මනට කේක් හදනවා. අපි පටන් ගමු නේද? කාල වේලාවත් යන නිසා. අපි ඉස්සෙල්ලාම කේක් එක හදන හැටි චුට්ටක් කරමු. ඉස්සෙල්ලාම අපි බටර් සහ සීනි තමයි එකතු කරගන්නේ මුලින්ම. ඔව්, මුලින්ම බටර් සහ සීනි තමයි එකතු කරගන්නේ. අයිසින් එකතු කරනවානේ. හරි. ඊපස්සේ බටරුයි සීනියයි එකට දාලා හොඳට බීට් කරගන්නවා. හරි. දැන් අද අලුත් ක්‍රමවලට අනුව විවිධ දේවල් කරනවා කේක් එක හදද්දී. හැබැයි මුලින්ම බටර් කේක් එකක් හරි විදිහට හදනවා නම් අපි කරන්න ඕනේ බීට් කරගන්න. ඔව්, බටරුයි සීනියයි හොඳට ක්‍රීම් වෙන විදිහට බීට් කරගන්න ඕනේ. මේ බටර් වල අර පහ පාට ගතිය අඩු වෙලා ක්‍රීම් පාට වෙනකොට මේක බීට් කරගන්නකොට මොකක් හරි තියෙනවද ඒකට යොදා ගන්න ක්‍රමවේදයක්? නැහැ, හොඳට බටර් ක්‍රීම් වෙනතුරු සීනි දාලා බටර් එක පොඩ්ඩක් සොෆ්ට් වෙනකන් බීට් කරලා. ඔව්. අපි සමහර වෙලාවට කියනවානේ මේ දාන එක වෙනස් කරගන්න ඕනේ, ස්පීඩ් එක වෙනස් කරගන්න ඕනේ. මේක තියෙනවද? සාමාන්‍ය ස්පීඩ් එකේ කරගන්න පුළුවන්. ගොඩක් හයියෙන් ගහන්න ඕනේ නැහැ. ඒකට බටර් අප් වෙනවනේ. ඒ නිසා සාමාන්‍ය ස්පීඩ් එකේ බීට් කරගන්න පුළුවන් ක්‍රීම් වෙනතුරු. ඒක හොඳට ක්‍රීම් වෙනකන් ගහ ගන්න ඕනේ. ඊට අමතරව අපි බිත්තර එක එක ඇඩ් කර ගන්න ඕනේ. බිත්තර කහම දෙක සුදු මදේ දෙකම දාන්න. දෙකම එකට ගහන්න පුළුවන්. සාමාන්‍ය නෝමල් හැමෝම දන්න බටර් කේක් එක. නේ. ඔව්. සාමාන්‍ය නෝමල් හැමෝම දන්න බටර් කේක් එක උනාට සමහර වෙලාවට දන්නේ නැති අයත් ඉන්න පුළුවන්. ඒ නිසා හරියට බලා ගන්න. ඊළඟට අපි බිත්තර එකතු කර ගන්න. ඔව්. මේක හොඳට ක්‍රීම් වෙනතුරු ගහලා ඊට පස්සේ තමයි අපි මේකට බිත්තර ඇඩ් කරගන්නේ. බිත්තර ඇඩ් කරද්දි විශේෂයෙන් කියන්න ඕනේ බිත්තර එකකින් එක ඇඩ් කරන්න ඕනේ. එක බිත්තරයක් විනාඩියක් විතර බීට් කරාම පස්සේ තමයි අනිත් බිත්තරය ඇඩ් කරන්න ඕනේ. හැබැයි බිත්තර කඩනකොටත් විශේෂයෙන්ම මේ අපි අවධානය යොමු කරන්න ඕන කාරණාවක් තියෙනවා. බිත්තරේ කඩලා කැලින්ම මේකට දැම්මොත් බිත්තරේ කුණු වෙලා හැම තිබුණොත් අනිත්ක බිත්තර කටු යන්න පුළුවන්. ඒ නිසා අපි හැම විටම කේක් එකක් ගහනකොට බිත්තර එකින් එක තමයි කඩන්නේ. අන්නේ ඒක හදිසියේවත් නරක් වෙච්ච බිත්තරයක් අහවනොත්. ඔව්. එතකොට අපිට අනිතික බිත්තර සෝදලා ගන්න ඕනේ. මොනේ? බිත්තර කට සෝදලා ගන්න ඕනේ හොඳට. ඊපස්සේ එකින් එක තමයි අපි ඇඩ් කරන්නේ. අන්නේ ඒව තමයි විශේෂයෙන්ම පිරිසිදුකම සහ ටෙක්නික් කියලා කියන්නේ. ඉතින් බිත්තර යොදා ගන්නවා නම් ඔබ එක එක බිත්තර කඩලා වෙනම දාගෙන තමයි මේකට එකතු කරගන්න අවශ්‍ය කරන්නේ. මේක කොච්චර වෙලාවක් බීට් කරගන්න අවශ්‍ය කරනවද කියන්නේ? සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ යනකොට විනාඩි 10ක් විතර යනකොට මේක බීට් වෙනවා. බිත්තර දාලා විනාඩි 7 බිත්තර 4ක් දානවා නම් කිලෝ එකේ ප්‍රමාණයට බිත්තර 4ක් දාන ඕනේනේ. ඒ ප්‍රමාණය වෙනකොට අපි විනාඩි 4ක් බිත්තර බීට් වුණා නම් ඇත්තටම 4ක් හෝ 5ක් විතර බිත්තර හොඳට මේ බීට් වුණාම මේක ක්‍රීම් පාට වෙලා අපිට පුළුවන් බිත්තර දැන් ඇඩ් කරගන්න. අපි පෙන්නමු නේද? මෙන්න මේ තරමට අපි දැන් සාමාන්‍යයෙන් කියනවා මේ පදමට එනකන් ගන්න කියලා. මෙන්න මේ වගේ වෙනකන්
බීට් කරගන්න අවශ්‍ය කරනවා බිත්තර එකතු කරන්න කලින්. දැන් තමයි අපි බිත්තර එකතු කරන්නේ. හරි. ඔන්න බිත්තර කඩලා දාන්න එකක් දුන්නු. ඔව් බිත්තර හොඳට සෝදලා ගන්න කියන්නේ මෙන්න මේම කඩනකොට සමහර වෙලාවට තිබුණොත් අපද්‍රව්‍ය එකතු ඒකට අරකට එකතු වෙන්න පුළුවන් නිසා නේද? ඔව්. හරි. ඔන්න දැන් බිත්තරේ දා. බිත්තර එකතු කරනවා. හ්ම්. අපානි බිත්තරෙත් මේ ගමම කඩලා කඩලා තියාගමු. හැබැයි අපි එක එක එකතු කරලා තමයි ආයි බීට් කරන්නේ. ඔව්. අපිට බිත්තරයක් ඇඩ් කරානේ. ඔව්. දැන් අපි ඒක හොඳට බීට් කරනවා. බිත්තර ඔක්කොම එක සැරේ දාගන්නේ නැහැ. මෙමුණු කර්ඩල් වෙන්න බලනවා. එතනස අපි බිත්තරෙන් බිත්තරේ ඇඩ් කරගන්නේ. කේක් කියලා කියන්නේ ඉතින් නත්තල් කාලේට විතරක් නෙමෙයි. හවස් වරුවට නේද? කේක්ක් ගොනු වෙලාවකට උනත් ගෙදර උනත් හදාගන්න පුළුවන්. ඒ නිසා අයිසින් කේක් එකක් නැති උනත් බටර් කේක් එකක් හරි හදාගන්න ඔන්න පෙරපුණු අපි හරියටම දෙනවා. පළවෙනි බිත්තරේ එකතු කරලා අපි බලමු කොච්චර වෙලා බීට් කරගන්න ඕනද. ඊට පස්සේ පෙනුම කොහොමද කියලා. කොහොමද නත්තල් කාලේ විශේෂයෙන්ම නත්තලට එන කේක් වර්ග ගැන කතා කරොත් ජයනි නත්තලට දැන් සැන්ටා විතරක් නෙමෙයිනේ ගොඩක් කේක් වර්ග එනවා නේද? මේවා ඩෙකරේට් කරන කේක්, ඒ කියන්නේ මේසේ සරස ගන්න කරන කේක්, පොඩි දරුවෝ කැමති අපේ ලව් කේක් කියලා හැමති තියෙනවනේ. අපි කරන ගමන් කතා කරමු. අපි රිච් කේක් කරනවා නත්තලට විශේෂයෙන්ම යන්නේ රිච් කේක් එක. රිච් කේක් එක ගොඩක් පළතුරු බහුලව පාවිච්චි කරන කේක් එකක්. ඊට අමතරව ලව් කේක් තමයි නත්තලට යන්නේ වැඩිපුරම. ඊට අමතරව කියලා කියන්නේ අර අපි වෙඩින් කේක් කියන එකද? වෙඩින් කේක් එක වගේ තමයි. වෙඩින් කේක් එකට වගේ අර ටොපින් එකක්, ඒ කියන්නේ මාසිප නයිසින් එක යොදන්නේ නැහැ. සමහරු යොදලා ඉල්ලනවා. අපි ඉල්ලන විදිහට දෙනවා. දෙනවා. දැන් මේ විතරේ බීට් වෙලා ඇති. අපි දෙවෙනි එකත් එහෙමම ඇඩ් කරමු. ඔව්. අපි සාමාන්‍යයෙන් අද දවස එනිනුපුල් පරිසරයත් එක්ක බද්ධ කරගෙන යන්නේ. ඉතින් පරිසරය කියද්දි අපිට ආහාර ලබා දෙන්නත් පරිසරය. හුස්ම ලබා දෙන්න ජීවත් වෙන මේ හැම දෙයකම පරිසරය බද්ධ වෙලා තියෙනවා. අද මේ කේක් එක ගත්තත් පරිසරය බද්ධ වෙලා තියෙනවා. ඉතින් පරිසරයට බද්ධ වෙච්ච කෙනෙක් ඉන්නකොට එතුමියගෙනුත් යම් අදහසක් ගන්න වෙනවා නේද? ඔව් අනිවාර්යෙන්ම. මේ මහාචාර්ය හේමන්ති රණසිංහ මහාචාර්යතුමිය ඉන්නවා අපිත් එක්ක. ඉතින් මේ මහාචාර්යතුමිය ගෙදර කේක් එකම හදනවද කොහොමද? නත්තලට කොහොමද වෙන්නේ සූදානම්? ඔව් මාත් මේ කේක් එක හදලා ආවේ. ඔබතුමියත් නත්තල් සමරනවා නේද? ඔව් ඔව්. අර මෙතුමිය කිව්වා වගේ ඉතාම වැදගත් කොටසක් තමයි මේ නත්තලට කේක් හදන එක. ඉතින් ගොඩක්ම නම් අපි හදන්නේ අර රිච් කේක් කියන එක. පළතුරු ගොඩක් දාලා මේ රිච් කේක් තමයි හදන්නේ. නමුත් අර මේ මෙතුමිය කියා දීපු ක්‍රමයක් හරි වටිනවා. මොකද ඇත්තටම කියනවා නම් අපි පරිසරය ගැන කතා කරන්නේ. එතකොට ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යනවා ඔය රිච් කේක් එකට. ඇත්තට මේක සාම්ප්‍රදායක් වුණාට මේ වගේ සරල කේක් එකක් හදලා ඩෙකොරේට් කරලා මේ කටව ඉස් කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. මොකද ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඒ ඔක්කොම ලැබෙන්නේ පරිසරේ ලොකු බලශක්තියක් මේ කපන්න යන වෙලාව ඒ වගේ බැලුවාම මිනිස් බලශක්තිය උනත් ගොඩක් වැය වෙනවා. ඉතින් එකක් එකට බැලුවාම එතුමිය අද පෙන්නන කේක් එක උනත් ගොඩක් සාර්ථකයි කියලා මට හිතෙනවා. මහාචාර්යතුමිය කියන්නේ මේ අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් අපිට බොහොම ලස්සන රසවත් කේක් එකක් හදාගන්න පුළුවන්. ඒක තමයි මට හිතුනේ මෙතුමිය මේ දෙන්නේ. එතකොට මහාචාර්යතුමින් මේ අර පරිසරය සහ සම්බන්ධ මේ නත්තල ගැන කතා කරන එකේදී අපි ආහාර පාන වලට මොන වගේ තැනක් හම්බෙන්නේ මේ නත්තලේ කේක් වලට අමතරව තවත් ආහාර පාන මොකක්ද තියෙන්නේ? ඔව් ආහාර පාන තියෙනවා. සාමාන්‍ය විදිහමයි දැන් අපි හැම වෙලාවෙම උත්සවයක් මේ නත්තල කියන්නේ. එතකොට අපි කේක් හදන එක ඒ වගේම වයින් ඔය ෆැමිලි වයින් ඒ වගේ වයින් ගෙදර හදනවා සාමාන්‍යයෙන්. ඒ වගේ දේවල්ට අමතරව ඉතින් එදාටන උත්සවය උත්සවයේ ඉතින් විශාල ප්‍රමාණයක් ආහාර පාන හදලා කෑම ගොඩාක් හදලා හිටන් ඉතින් පාටියක් කියන එක තමයි ඒකම මහාචාර්යතුමිනේ මේ අතන දැන් කේක් එක හැදීගෙන යනවා නේද? මෙන්න මේ විදිහට තමයි නිලුපුල් මේ බීට් කරලා ඉවර වුණාම තියෙන්න ඕනේ. දැන් අපි විනාඩි කීයක් විතර ජයන බීට් කරන්න ඕනද මේ පදමට එන්න? විනාඩි 10ක් 12ක් ඇතුළේ බීට් කරගත්තම ඇති පොඩි කේක් එකක් නිසා පොඩි ප්‍රමාණයක් නිසා ඊට වැඩි නම් අපි ඊට වැඩියෙන් බීට් කරගන්න ඕනේ. ඔව් බිත්තර ටික හොඳට බීට් වෙලා මේ වගේ එනකන් බීට් කරනවා. ඊට පස්සේ අපි පිටි දාලා ෆෝල්ඩ් කරගන්න ඕනේ. හරි ඊළඟට මොනවද අපි එකතු කරගන්නේ? රයිට්. අපි ඊළඟට බේකින් පවුඩර් දාලා පාම් පිටි තුන් වරක් හලා ගන්නවා. ඊට පස්සේ අපි පාම්
බේකින් පවුඩරත් එකතු කරලා ඉන්න ඕනේ දහලා ගන්න කලින්. ඔව් ඔව් ඔව්. බේකින් පවුඩර් දාලා තුන් වරක් හලා ගන්නවා. එතකොට මේක මේකත් එක්ක හොඳට කම්බයින් වෙනවා. හරි. ඊට පස්සේ අපි මේක මේකට ඇඩ් කරනවා. ෆෝල් කරමින් තමයි ඇඩ් කරන්නේ. ඇඩ් කරන්නේ. ඔව්. ටික ටික දාලා. ටික ටික දාලානේ. ඔව්. හදිස්සිය කරන්න බැරි වැඩක්. හරි සීරු මාරු වලට මේ වගේ ලස්සන දේවල් රසවත් දේවල් කරাদি කරන්න ඕනේ. පිටි ටික ටික දාලා තමයි අපි ඇඩ් මේ එකතු කරගෙන මෙහෙම අනාගන්නේ. එතකොට මේ මට කියන්නකෝ අපි මේ ග්‍රෑම් 250 කේක් එකක් නේ පිටි කොච්චර අපි ගත්තද මුලින් මතක් කරානේ මෙතන ඇත්තටම ග්‍රෑම් 250 කේක් එකකින් භාගේ ප්‍රමාණය තමයි මම අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ එතකොට අපි මුලින්ම කිව්වනේ මේක 150 ගන්න කියලා ගත්තේ ඒතර ග්‍රෑම් 150 ඒවා හතරක් වැටෙනවා එතකොට ග්‍රෑම් 600 කේක් එක තමයි අපිට හම්බ වෙන්නේ ඔව් එතකොට සාමාන්‍යයෙන් අපි කේක් එක බේක් වෙලා එනකොට වතුර ගතිය අඩු වුනහම ග්‍රෑම් 500ක වගේ කේක් එකක් තමයි අපිට හම්බ වෙන්නේ ඔව් මෙන්න මේ විදිහට පොඩ පොඩ එකතු කරලා හොඳට කවලම් කර ගන්න ඕනේ. ඊට පස්සෙත් අපි මේ බීට් කරනවද? හදිසිය කරනවා නම් අපිට බීටර් එක දෙපැත්තට කූල් ගන්න පුළුවන්. එක පැත්තට නෙමෙයි දෙපැත්තට ටග් ගාලා කරන්න පුළුවන්. මම ඒක කරලා පෙන්නන්නද? ආ පොඩ්ඩක් කරලා පෙන්නම නේද? කෙනෙක්ට දෙවිදියම හොඳයිනේ. පහසුවෙන් කරගන්න පුළුවන්. අපිට මේ විදිහටත් කරන්න පුළුවන්. මේකෙන් කරද්දි දෙපැත්තටමද කරන්නේ? නෑ මේකෙන් කරන්නේ මෙහෙම ෆෝල් කරනවා. ආ මෙහෙම. ආ හරි. බීටරින් කරද්දි කොහොමද අපි ඒක අච්චුට කරලා පෙන්නන්නේ? බීටරින් කරන හැටි පෙන්නන්නම් මම. එතකොට වැඩි ගොඩක් දරු ඉන්න අම්මලට කාර්යබහුලයි ඒක ඉක්මනට කරගන්න පුළුවන්. ඔන්න බීටරින් කරද්දි දෙපැත්තටම දෙපැත්තටයි. මෙන්න මෙහෙම කරනවා. එතකොට පොඩක අර දෙපැත්තටම බීට් කරන්න. ඒක ගොඩක් වෙලා කරන්න නැහැ. ආ පිටි දාලා අපි ගොඩක් වෙලා බීට් කරන්න නැහැ. ඒක චුට්ටක් කරලා නවත්තලා අපි වැනිලා එකතු කරගන්නවා. හරි. වැනිලා එකතු කරගෙන නැවතත් චුට්ටක් මේක දෙක මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපි සූදානම් කරගත්ත තැටියකට බේකින් ට්‍රේ එකකට දාලා ඒක පුළුස්ස ගන්නවා. කොච්චරද සෙල්සියස් අංශය කොච්චරක තියෙන්න ඕනද අපේ අවන් එක කොච්චර වෙලාවක් යනවද මේක පිච්චිලා ඉවර වෙන්න? සාමාන්‍ය අවන් එක කරන් අංශක 170ත් 180ත් අතර විනාඩි 25ත් 30ත් අතර බේක කරගන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ අවන් එකත් එක්ක පොඩක් ඩිපෙන්ඩ් වෙනවා. සමහර අයගේ අවන් එක 170ට මිනිත්තු 30ක් සමහර අයගේ අවන් වල 180ට මිනිත්තු 45ක් ඒ අවන් එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට තමයි කරන්න ඕනේ. අපි මේකත් පෙන්වන්න ඕනේ. බේක් කරගන්න කලින් අපි තෙල් කඩදාසි නේද කියන්නේ මේක. ඔව් මේකට ඔයිල් পেපර් කියන්නේ නැත්නම් පාච්මන්ට් পেපර් දාන්නත් පුළුවන්. රවුමක් කපලා මෙහෙම යටට දාලා මේක කපා ගන්න පුළුවන්. මේකේ ඩයමීටර් එකට හරියන්න ඇඳලා මෙහෙම රවුමක් කපපුවාම ඒක තමයි මේක. ඊට පස්සේ අර වගේ ඊට පස්සේ ඒකට මේ වගේ පටියක් දාලා පටියටත් දාන්න. පටිය දා ගන්න පුළුවන්. එතකොට නීට් එකට බේක් වෙලා එනවා. අපි දැන් කරගමු නේද එකක් මනට. එහෙම නැත්තම් අපිට පුළුවන් මේකට බඩ පොඩක් ඇප්ලයි කරලා පිටි ටිකක්ම ඩස්ට් කරලා හලලා ගන්න. එතකොටත් ප්‍රශ්නයක් නැහැ. හරි. හරි. දැන් මේ විදිහට කරගත්ත දැන් බේක් කරගන්නවා මේකට දාලා මේ විදිහට කරගත්ත එකක බටර් කේක් එකේ නිමාව තමයි මේ තියෙන්නේ. අපි ඒක ඔව් මෙන්න මේක තමයි බටර් කේක් එකේ නිමාව. අපි දැන් අර ඉස්සෙල්ලා බීට් කරලා ඊට පස්සේ බේක් කරලා මේ විදිහ කේක් එකක් තමයි අපිට අවසානයේදී හම්බෙන්නේ. මේ කේක් එකේ තමයි අපි සෙන්ටව හදන්න යන්නේ. ඔව්. හරි. දැන් අපි ඔව්. දැන් අපි මෙහෙම කරමුකෝ. කාල වේලාව තමයි හැම දෙයකටම තියෙන්නේ. ඔව්. ඔව්. ඔන්න ඔය විදිහට මේ කේක් එක මේක දාලා හදලා ඉවර කරපු සෙන්ට කෙනෙක් මගේ අතේ ඉන්නවා. ඉස්සෙල්ලා බටර් කේක් එක පෙන්නවා. මේ තමයි දැන් අවසානේ. අපි ඊ අතරතුර චුට්ටක් මතක් කරමු නේද මේ මේක කරගන්නේ කොහොමද කියන එක. අපි මේ උඩ බටර් කේක් එක දාපුවම චුට්ටක් අර ඉස්සිල්ල ගතියක් එනවා හොඳට පිපිලා. ඊට පස්සේ අපි ඒක බැලන්ස් කරගන්න මෙතන උඩ මේ කස්ට් එක අයින් කරලා තියෙන්නේ. টොප් එක අයින් කරලා තියෙන්නේ. එතකොට අපි මේක ක්‍රම් කෝට් කරගන්න උනේ ඉස්සෙල්ලාම. හරි. ඔයා කතා කරන්නේ. මෙන්න සෙන්ටා. සෙන්ටා බහදාන්න අපි මොනවද යොදාගත්තේ කියලා කියමු ජයනේ. සෙන්ටව හදාගන්න යොදාගත්තේ බටයිසින්. බටයිසින් කලර්ස් දෙකකින් හදලා තියෙනවා. මේ අපේ සාමාන්‍ය බටර් ක්‍රීම් පහ කලෙකින්. අනිත් එක තමයි රෙඩ් එක. ක්‍රිස්මස් රෙඩ් තමයි පිල බොක්ස් රෙඩ් මික්ස් කළාම අපි මේ කලෙක අරගෙන තියෙනවා. අරගෙන තියෙන. ඒකට දාන ටූල් වල තියෙනව නේද මෙන්න මේක 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 කියලා. මේක 2D නොසල් එකකින් දාලා තියෙන්නේ. මේක 4B කියන නොසල් එකකින් දාලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි
අවසානයේදී නිමාව එන්නේ ඉතින් නත්තල ළඟයි නත්තල් කේක් එකට ජයනි හදාගෙන ආවේ සැන්ත කෙනෙක් තව කෙනෙක්ට පුළුවන් කැමති විදියට නේද බෙල් එකක් හදන්න නත්තල් ගන්න හදන්න මොන මොනව හරි කරන්න පුළුවන් ඉතින් මං හිතනවා හරි වැදගත් වෙයි කියලා අද දවසේදී අපි කියලා දුන්නා කොහොමද ළඟින් නත්තල්ට කේක් එකක් හදන්න කියලා හැබැයි නත්තල්ට නෙමෙයි අවුරුද්දට පුළුවන් ඉතින් අලුත් අවුරුද්දට පුළුවන් ඕන වෙලාවක කේක් එකක් හදාගන්න පුළුවන් ජයනි ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා අපේ නුගසෙවන බලාගෙන ඉන්න විශේෂයෙන්ම ගෘහණී ියන්ට මේ දේවල් කියලා දුන්නාට ඒ වගේම අපේ මහාචාර්යතුමිය වෙනුවනොත් ඔබ අරගෙන අවිල්ලා තියෙනවා නත්තලට gift එකක් අපි ඒකත් පිළිගන්නමු. ඉතින් අද දවසේදී ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනි ජයනි තමයි අපිත් එක්ක එකතු වුණේ නත්තල් කේක් එකක් කරගන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් ජයනි නත්තල වෙනුවෙන් ඒ සතුට ප්‍රේමය සාමය පෙන්වන්න ඒ දේවල් ලෝකෙටම අපි බලාගෙන ඉන්න හැම කෙනෙක්ටම කියලා දෙන්න. විශේෂයෙන්ම තියන්නේ මේ gift එකක් දෙන එක නේද නිල්පුල්? ඔව් අනිවාර්යයෙන්ම මොකද නත්තල කියන්නේ? රස gift එකක් දෙන්නේ. රස gift එකක්. බොහොම නත්තල කියලා කියන්නේ තෑගි හුවමාරුවත් නත්තල එක්ක සම්බන්ධ වෙනවනේ මම. අනිවාර්යයෙන්ම. ඒකනේ අර කිව්වේ සමාජීය සහජීවනයේ හැම දෙයක්ම තියෙනවා. සහ නෑදෑ හිතම හිතවත්කම් මේ සියල්ල අලුත් කරගෙන ඔබතුමියට ඔබතුමිය වෙනුවෙන්ම ජයනි නිර්මාණය කරව කේක් එක. එතන මහාචාර්යතුමියත් බොහොම කැමැත්තෙන් බලාගෙන හිටියේ කේක් එක නිර්මාණය කරන ඇත්ත. ජයනි ජයනික. ඔව්නේ අපි බලමු කේක් එක බලමු නේ පොඩ්ඩක් කරලා කේක් එක පොඩ්ඩක් කරලා කොයි විදිහේ සැන්ටම තින්න කියලා අපි බලන්න ඕනේ නේ හරි හදිස්සියකට ඔන්න බලන්න නේ ඒක තව ලස්සන පාට කේක්යක් ගෑනු ළමයි ආස පාට කේක් එකක් තියෙනවා මේ විදිහේ ලස්සන කේක් එකක් තියෙනවා නේද පාට පාටින් අන්නවත් කරපො ඔන්න ලස්සන පොඩි කේක් එකක් තියෙනවා ජයනිගේ හැකියාව කොහොමද කියලා රස බලන්න හරි ජයනි බොහොමත්ම ස්තුතියි ඉතින් අද දවසේදී නුගසෙවන් එකට වෙලා අපිට මේ දේවල් කියලා දුන්නට අනිත් දවසේ හමු වෙන බලාපොරොත්තු අපි සමු වෙනවා කොහොමද හයි බොන් එහෙනම් අපි කෙටි විරාමයකට ගිහිල්ලා ආයෙත් මුණ ගැහෙනවා තව බොහෝ දේවල් නුගසෙවනේ ඔබ වෙනුවෙන් තියෙනවා